සමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දීවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් භදන්තා ධම්මස්සවන කාලෝ අයම් භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කාලඤ්ඤුත කතං හෝතේ ඉද භික්ඛවේ භික්ඛෝ කාලං ජානාති තී සියලු දෙනාටම උතුම් තෙරුවන් සතු අනන්ත ගුණානුභව බලයෙන් ජීවිත ගමනේ හැම යහපතක්ම සිද්ධ වේවා උතුම් ධර්ම අවබෝධයෙන් සැනසීම වේවා අද දවසේ සිරස දම්සක් නද ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී වාසනාවන්ත ධර්මකාමී පින්වත්නි මා විශ්වාස කරනවා සිරස දම්සක් නද ධර්මානුශාසනාව සඳහා දේශාවන් යොමු කරන සුවහසක් වූ ශ්‍රාවක ප්‍රේක්ෂක පින්වත් ඔබ සිය නිවසේ ඉඳන් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරනවා නම් ඔබ දැන් කාලාන්තරයක් තිස්සේ දම්සක් නද ශ්‍රවණය කරන නිසා ඉතාමත්ම සදහැසිතින් සිහියෙන් යුතුව නුවණ පිහිටවාගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙනවා ඇති කියලා මේ අවස්ථාවේදී තමන්ගේ මෝටර රථේ යම් ගමනක් යන කෙනෙක් නම් ඔබ මහා මාර්ගයේ තියෙන තදබදය නැත්නම් මේ තියෙන කලබලකාරී පරිසරය තුළ ඔබ වාහනයේ ගමන් කරන කෙනෙක් නම් ඔබගේ සිය වාහනය නිසි ආකාරයට ගමන් කරනවත් වගේ සිතත් මනාව මේ ධර්ම දේශනාව සඳහා යොමු කරගෙන සද්ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම්ව මේ ධර්ම දේශනාව නිවැරදිව ශ්‍රවණය කරන්නට තමන්ගේ හිත යොමු කරනවා ඇති කියලා මං විශ්වාස කරනවා. පින්නති අද දවසේ මම තෝරාගත්ත සූත්‍ර දේශනාවේ නම තමා ධම්මඤ්ඤු කියන සූත්‍ර දේශනාව. අංගුත්තර නිකායේ 4 වෙනි කොටසේ 444 වෙනි පිටුවේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක්. මේ ධම්මඤ්ඤු කියන සූත්‍ර දේශනාවේ අද අපි සාකච්ඡා කරන්නේ කාලඤ්ඤු කියන ගුණය පිළිබඳවයි. විශේෂයෙන් අපි දැනගත යුතු කාරණාවක් කාලඤ්ඤුච කතං හෝති ඉද භික්කවේ භික්ඛු කාලං ජානාති කියලා මේ සූත්‍ර දේශනාවේ මේ කාලඤ්ඤු කියන ගුණය පිළිබඳව සාකච්ඡා කරනවා. කාලේ කෙසේ දැනගත යුතුද මහණෙනි? මේ සස්නේ මහණන් විසින් නැත්තම් භික්ෂූන් විසින් කාලයේ මනාව දැනගත යුතුයි. බුදුරජාණන් වහන්සේ මේ කළ දේශනාවේ කාලඤ්ඤු කියන කොටසට අයත් ධර්ම කොටාසේ අද දවසේ පින්වත් ඔබත් සමග මා සාකච්ඡා කරන්නට සූදානම් වන්නේ. ඊට මත්තෙන් විශේෂයෙන් ධර්මානිසංසයන් පිළිබඳවත් ඔබගේ අවධානය යොමු කිරීම මං හිතන්නේ වැදගත් වෙයි. තථාගතප්ප වේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නො පටිච්චන්නෝ කියලා දේශනාවක් තියෙන බව ඔබ අසා තියෙනවා. මහණින් තථාගතයන්න් වහන්සේගේ ධර්මය දේශනා කරන ලද ධර්ම විනය විවෘත වූයේද බබලයි වැසුනේද නොබලයි. කියන්නේ බබලන්නේ නැහැ කියලා තියෙනවා. අංගුත්තර නිකායේ සඳහන් වෙන පාඨයක්. ධර්ම ශ්‍රවණානිසංස පිළිබඳව ගත්තොත්
අපේ අපදාන පාලියේ සඳහන් වෙන අපදානයක් පිළිබඳව මට මේ වෙලාවේ මතක් වෙනවා. මේ අපදානය සඳහන් වෙන්නේ 427 වෙනි අපදානයේ වශයෙන්. අපදානයක් කියන්නේ මොකද්ද? යම් රහතන් වහන්සේ නමක් ඒ අරිහත්ත්වයට පත් වුණාට පස්සේ ඒ අරිහත්ත්වයේ සඳහා ආපු සාංසාරික ගමනේ තමන් වහන්සේලා විසින් සිදු කරගත් ඒ උතුම් කුසල කර්මයන් පිළිබඳව ආවර්ජනාත්මකව කරන ප්‍රකාශයන් උදානයන් නැත්තං සතුට දනවන ප්‍රකාශයන්. එතකොට ඒක ධම්ම සවනීය කියන ස්වාමින්වහන්සේගේ අපදානේ ගත්තොත් පිනති පීමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේක ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමේ පිණින් 31 වාරයක් සක් දෙවිඳු වෙලා ඉපදෙනවා. ඒ වගේම 21 වතාවක් සක්විති රාජ්‍යයට පත් වෙනවා. මේ ධම්මසවනීය කියන ස්වාමින්වහන්සේ එකඟ සිතින් එක ධර්ම දේශනාවක් අහලා මේ ධර්මානිසංසය ලබන අතර කල්ප 32000ක් දෙව්ලොව ඉපදෙනවා. දැන් බලන්න මේ ධර්මයක් ශ්‍රවණය කිරීමේ තියෙන ආනිසංසය. අනික් කාරණාව තමයි 51 වතාවක් දිව්‍ය රාජ සැපයට පත් වෙන අතර 71 වාරයක් සක්විති රජ වෙනවා. මේ අපදාන කාරණාවන් දිහා බලපුවාම අප ගෞතම සම්බුදු සසුනේදී අවුරුදු 7 ධර්මය අවබෝධ කරගන්න ඒ වගේම රහතන් වහන්සේ නමක් බවට පරිවර්තනය වෙන්න උපනිශ්‍රේ උනේ මේ ධර්මානිසංසයයි. දැන් බලන්න නුවණින් විමසලා බලපුවහම මේ සද්ධර්මය කොයි තරම් නිවැරදිව ශ්‍රවණය කළොත් එහි ආනිසංස ලබන්න පුළුවන්ද කියන වග මේ අපදානයෙන් අපට පැහැදිලි වෙනවා. නැවත අපේ මාතෘකා වශයෙන් අපි යොදාගත්ත සම්බුද්ධ දේශනාව සඳහා අපේ අවධානය යොමු කරමු. ධම්මඤ්ඤෝ කියන සූත්‍ර දේශනාව. මේ ධම්මඤ්ඤෝ කිව්වහම නවාංගෝ සත්තු සාසනේ තුල ධම්මඤ්ඤෝ කියන කාරණාවට කාරණා 9ක් ඉදිරිපත් වෙලා තියෙනවා. සූත්‍ර, ගෙය්‍ය, ව්‍යාකරණ, ගාථා උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූත ධම්මහා වේදල්ල කියලා කාරණා 9ක් ඇතුළත් වෙනවා. මේ කාරණා 9 නවාංග ශාස්ත්‍රු සාසනේ වශයෙන් අපට පැහැදිලි කරලා තියෙනවා. අද අපේ මාතෘකාව වන්නේ පින්වත්නි කාලඤ්ඤෝ කියන ගුණයයි. දැන් බලන්න මේ කාලය වස්සාන කාලයයි. බලන්න කාලයක් නියම වෙනවා. මේ කාලය ආය නැවත එළඹෙන්නේ ලබන වර්ෂයේ මිසක් ආය මේ අවුරුද්දේ කිසි දවසක මේ වස් කාලේ එළඹෙන්නේ නැහැ. එළමෙන පුරපසළොස්වක පොය දවසින් වස්සාන ඍතුව අවසන් වෙනවා. ඊළඟට එනවා චීවර මාසය. බලන්න ලංකාවේ තේරවාදී බෞද්ධ රටවල් වල මේ වස්සාන සමය කියන කාලය අවසන් වුණාට පස්සේ ආ ඊළඟ වර්ෂයේ වෙනකන් වස්සාන සමයක් අවුරුද්දකේ දෙන්නෙත් නැහැ. කටින පින්කමක් කරන්න පුළුවන් වෙනෙත් මේ චීවර මාසය විතරයි. බලන්න කාලය කියන එකේ වැදගත්කම. ඊළඟට බලන්න බුද්ධෝත්පාද කාලය. මේ කාලය බුද්ධෝත්පාද කාලයක්. මේ අවස්ථාවේ ගිලිහුණොත් නිරපරාදේ මේ මනුස්ස ජීවිතයේ ආයුෂ නැමැති කාලය පරිහරණය කළා හිස්ව මැරුණොත් මේ අනාරක්ෂිත සසරේ කල්ප ගානක් දුක් විඳින්න වෙන දුගතිවලට පත්වීම නවත්තන්න බැරි වෙනවා. ඒ නිසා කාලය දැන ගැනීම කොයිතරම් වැදගත්ද කියන එක බුදුරජාණන් වහන්සේ මේ කාලඤ්ඤු ගුණය දේශනා කරද්දී මෙන්න මෙහෙම දේශනා කරනවා. යම් භික්ෂුවක් ශ්‍රාවකෙක් උදසීම නැමැති කාලයේ දැනගත්තොත් ඒ කියන්නේ මොකද්ද? දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේලා දවස් 15කට සැරයක් ප්‍රාතිමොක්ඛ දේශනාව සඳහා අපි විනය කර්මයක් කරනවා. නැත්තම් පොහොය කරනවා. උදසීම, අවද්දසීම කියලා කොටසක් තියෙනවා. දේශනා ගාමිනී ආපත්‍ති පිළිබඳව නැවත ප්‍රකෘතිතාවයන් ඇති කර ගැනීම සඳහා. දැන් ගිහි සමාජයේ අපි ගවත්තොත් මේ උදෙසීම කියන වචනේ තමා පිළිබඳව සොයන් විනයක් සඳහා මේ උදෙසීම ඉතා වැදගත් වෙනවා. කොහොමද? වසාන සමයේදී Tamanට කාලය ලැබිලා තියෙනවා. මේ කාලපරාසයේ මේ පුඤ්ඤාශේස්ත්‍රී නැවති කාලපරාසයේදී Tamanට නූපන් කුසලයන් උපයා ගන්න කාලයක් මේක. ඒතර ඒ කාලයේදී Taman මේ කුසලී උපයවාද කියලා බලන්න පුළුවන්. Tamanගේ ජීවිතේ සම්බන්ධය ගත්තොත් මේ කාලේ ඉක්ුත් වීමත් එක්ක අපගේ වයස මුහු කුරා යනවා, ආශේ ගෙවෙනවා, ලෙඩ දුක් වැඩි වෙනවා, ජරා මරණ අපට ලං වෙනවා කියලා ඔන්න තමන්ගේ කාලේ සම්බන්ධයෙන් නුවණින් විමසන්න පුළුවන්. එයි
අපි කිසි කෙනෙක් ජීවත් වෙනවා කියන අලුත් වෙනවා කියනවා එක නෙමෙයි, අපි හැමෝම වෙනස් වීමකට භාජනය වීම. මේ වෙනස් වීමකට භාජනය වෙනවාම කියන්නේ ආයුෂය කියන කාලය කියන එක පින්වත් අපෙන් ගිලිහිලා යන එක. ඒක නැවත අපිට ලැබෙන්නේ නැහැ. දැන් බලන්න කාලය දැන ගැනීම, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙලා මේ ගෞතම සාසනය අපි මේ කාලයේ දීපදිලා තියෙනවා. බලන්න නුවණින් විමසන්න මේ අවස්ථාව නොලැබිලා අක්කන සූත්‍රයේ හැටියට බලන්න බැරි වෙලාවත් අපි මේ අවස්ථාව නොලැබී പ്രേත විෂයට පත් වෙලා හිටියානම් බලන්න මේ ගෞතම සාසනේ මේ ගත වෙන කාලය තුලදී මේ ශ්‍රාවක භූමියේ ලැබෙන කිසිදු අවස්ථාවක් අපිට പ്രേත ලෝකයේ හිටියානම් හම්බ වෙනවද කියලා අනවකාශයි. සුදුසු කාලයක් වෙන්නේ නැහැ ඒකට. දැන් මේ සුදුසුම් කාලයයි ලැබිලා තියෙන්නේ. ඒ නිසා අප්‍රමාද විහරණය ගැන භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. දැන් බලන්න ඊළඟට මේ කාරණාවත් එක්ක ඊළඟට බැරි වෙලාවත් අපි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භූමියේ ගෞතම සසුන තුල ශ්‍රාවකත්වයට පැමිණෙන්නේ නැතුව නිරේගාමී සතෙක් වුණා නම් සුදුසු කාලය වෙනවද මේ ධර්මයේ දකින්න? තිරිසන් ලෝකයක හිටියා නම් ඒ සුදුසු කාලය වෙන්නේ නැහැ. අවකාශයක් ලැබෙන්නේ නැහැ අපට. අසඤ්ඤී දේවනිකායක ඉපදුනා නම් මේ ගෞතම සාසනේ පිහිට වෙනවද අපිට? පිහිට කරගන්න ලැබෙනවද? අනික් කාරණාව තමයි මිනිසෙක් වෙනවා අපි. ප්‍රත්‍යන්ත දේශේ අපි ඉපදෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටික කුලයක අපි ඉපදෙනවා. මිනිසෙක් වෙනවා. හැබැයි මන්ද බුද්ධිකයි අංග විකලයි. අපිට මේ ධර්මයේ හමු වුණාට කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. බලන්න මේ කාලයේ තියෙන වටිනාකම. මිනිසෙක් වෙලා අපි ඉපදෙනවා පින්වත්නි. හැබැයි සම්මා සම්බුදුවරයෙක් ලෝකෙ පහළ වෙලා නැහැ. ඒ කාලේ අපි මිනිසෙක් වුණා කියලා මේ වගේ ගෞතම සාසනයක් අපිට මොන ගේද? හිතලා බලන්න. අපට මුණ ගැහුණු මේ අවස්ථාව, මේ කාලය කොච්චර වටිනවද කියලා. තථාගතයන්න් වහන්සේ මේ කාලඤ්ඤූ කියන ගුණයත් එක්ක අපට විමසන්න කියනවා තමන්ගේ ජීවිතය ගැන. දවසක ආරම්භයත් එක්ක අපේ ජීවිතේ ගෙවෙන හැටි බලන්න. සමහරුන්ගේ ජීවිතයේ ආයුෂ කියන එක ගෙවෙන්නේම මේ පැවැත්ම ගෙනියාම සඳහාමයි කාලය ගෙවන්නේ. නූතන සමාජය අපිට පේනවා මේ කාලය කලමනාකරණය කරගන්න ඇති සමහරු උපකරණ වලට මේ ජීවිතය දිය කරලා දානවා. සමහරුන්ගේ ජීවිතේ පැය 24න් වැඩි කාලයක් ගෙවන්නේම උපකරණ වලට අයාලේ යන ජීවිත. තිය වෙනවා ඒ ජීවිත. අර්ථ ශූන්‍යයි මේ ගත වෙන්නේ. තමන්ගේ වටිනාම මනුස්ස ජීවිතය අවශ්‍ය කියලා නුවණින් විමසන්න තරම් ඒ ශ්‍රාවකයාට අවබෝධයක් නැහැ. බලන්න මේක හරිම වගකීමෙන් තේරුම් ගන්න. මේ හැම මොහොතක්ම ගෙවෙන්නේ අපේ ආයුෂයයි. ආයුෂ ගෙවිලා වයස මුහු කරා යනවා කියන්නේම ගෞතම සාසනේ පිහිට කරන තියෙන ඉන්න මනුස්ස ජීවිතේ නැමැති සුගති අපට අහිමිවීමක් වෙන්නේ. විමසන්න නුවණින්. ඊළඟ කාරණාව අපට මේ මනුස්ස ජීවිතේ නැමැති මේ නවාතැනේ ඉන්න තියෙන කාලය කොච්චරද කියලා අපි දන්නවද? අපි දන්නේ නැහැ. ඕනම වෙලාවක මේ සියල්ල අතහැර දාලා යන්න වුණොත් අපි යන්න ලෑස්ති වෙන්න ඕනේ. කාලය අවසන් වුණා නම් මේ ශරීරයේ ආයුෂ ඉවර වෙලා කාලය අවසන් වුණාට පස්සේ ඊළඟට අපිට වෙනවා තේජෝ ශක්තිය අපේ ශරීරයෙන් බැහැර වෙනවා, විඥානය අපේ ශරීරයෙන් බැහැර වීම වළක්වන්න බැරි වෙනවා. කාලය අවසන්. කාලය අවසන් වුණාට පස්සේ මේ මනුස්ස ලෝකයේ තුල අපට ඉන්න අවසර නැහැ. එහෙනම් බලන්න කාලඤ්ඤු විමසන්න. සමහරු ජීවිතයේ සදා සමය ගත කරන අපේ වැඩිහිටි අම්මලා තාත්තලා බනහන වැඩි. බලන්න මේ ජීවිත ජීවිතය තුල ඔබගේ කාලය මෙනෙහි කරලා ආපස්සට බලනකොට ඔබට පසුතැවීමක්, අසහනයක්, දුකක්, වේදනාවක් වෙන තැන් අඩු කරගෙන තමන්ගේ ජීවිතේ සාර්ථක වුණාද කියලා සමහරුන්ට සැකෙන් බලනවා. විපිලිසර වෙනවා. එහෙම ජීවිතයක් ගෙවන්න එපා. මැදි වයසේ ඉන්න කෙනා ආපස්සට සිහි කළ බලන්න ගත වෙච්ච ජීවිතය ගැන තමන්ට වග වෙන්න පුළුවන්ද කියලා. තාරුණ ඉන්න කෙනා නුවණින් බලන්න මේ ගත වෙච්ච ජීවිතය තමන් අර්ථවත් ගත කරලාද කියලා මේ කාලය. ළමා කාලයේදී අපිට පැවරෙන්නේ සිය අධ්‍යාපනයේ පමණක් නෙමේ ආකල්ප උසස් වෙන ගුණාත්මක වූ චර්යාත්මක හැසිරීමක් ඇති නිවැරදි ඉලක්කයක් කරා යන ජීවිතය. ළමා කාලයේ අපිට පහුණාට පස්සේ වැඩිහිටියෙක් වුණාට පස්සේ ආය අපිට නවා කාලයට එන්න පුළුවන්ද? මතක තියාගන්න. මේ කොයි කාලයක හිටියත් කමක් නැහැ. ධර්මයේ රැකවරණය තමන්ට නොලැබුණා නම්
වයසට ගිහිල්ලා හෝ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. බැදි වයසේ හෝ කමන්නේ, තරුණ කාලේ හරි කමන්නේ, ළමා කාලේ හරි කමන්නේ, නොපමාව මේ ධර්මයේ සැනසීම ලබන්න. බලන්න බුදුරජාණන් වහන්සේ මේ කාරණාවේදී තමන් ගැන විමසලා, තමන් පිළිබඳව මේ කාලයේ ගතවීම පිළිබඳව කොයිතරම් උන්වහන්සේ අවධාරණයේ දේශනා කළා තියෙනවද, අවධාරණාත්මකව. ඊළඟට පෙන්නනවා යම් අවස්ථාවකදී කාලඤ්ඤූ කියන ගුණය දැනගත්ත කෙනා ඊළඟට යොමු වෙන්න ඕනේ කියනවා පරිපුච්ඡා කියන වචනයට. මේ පරිපුච්ඡා කියලා කියන්නේ මොකද්ද? විමසීම, සාකච්ඡා කිරීම. ඒක අපිට ඉතා වැදගත් වෙනවා. දැන් අපිට නූතන සමාජයේ ධර්ම සම්නිවේදනය කරන දේශකයාණන් වහන්සේලා ප්‍රධාන මේ රටේ දැන උගත් වියත් ධර්ම විනය දෙක පිළිබඳව අවබෝධයක් තියෙන ස්වාමින් වහන්සේලාට අද ලොකු වගකීමක් පැවරලා තියෙනවා. මොකද මුලදී යම් යම් කාරණාවන් නිවැරදි කරන්න අපේ වගකීතු ස්වාමින් වහන්සේලා ප්‍රමුඛතාවයේ නොදී තමන්ගේ ශාසනික වැඩ ටික කරගෙන කාලය ගත කිරීම නිසා අද විසඳන්න බැරි විදිහට සමහර අධර්මවාදී බලවේගයන් ඉස්මතු වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් මෑත කාලයේදී ඇති වෙලා තියෙන මේ ධර්මයේ විකෘති කිරීම හා නිවන් මඟ කියලා අමුතුම ආකාරයට නොමග යැවීමක් පටන් අරගෙන තියෙනවා මේ ශාසනය. දැන් බලන්න මේ සුදුසු කාලයේදී ක්‍රියාමාර්ග ගත්තේ නැති එකේ විපාක නෙමෙයි අපි මේ විඳින්නේ. මීට අවුරුදු 10කට 15කට ඉහතදී ත්‍රිපිටකයට අත තිබ්බා. ත්‍රිපිටකයේ අනවශ්‍ය විදිහට අර්ථ විභාග කරන්න පටන් ගත්තා. මේවා එවෙලේ නිවැරදි කරා නම් අද මේ වගේ අසත්‍ය බලවත් වෙලා ධර්මය අටපත් කරන බලවේගයන් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා ස්වාමින් වහන්සේලා වගකීමෙන් මතක තියාගන්න ඕනේ යම් ශාසනික ගැටලුවක් ආවට පස්සේ ධර්ම විනය දෙක සාස්ෘ කරගෙන ඒ භික්ෂුව වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නකාරී තත්වය ආපු ගමම්ම ස්වාමින් වහන්සේලා නියෝජනය කරන පාර්ෂව නැත්තම් සංඝ සභා ශාසන ආරක්ෂක බලමණ්ඩල මේවා තියෙන්නේ නිකන් තනතුරු දරාගෙන කාලය ගත කරලා අපවත් වෙන්න නෙමෙයි. මේවායින් ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ වෙලාවේදීම ඒ ස්වාමින් වහන්සේගේ පාර්ශ්වය හෝ වගකීම දරන මහානායක මාහිමියන් වහන්සේලා සියලු දෙනා වහන්සේලා ඒ භික්ෂුව කැඳවන්න ඕනේ සංඝ සභාවට. ඔබ වහන්සේ මෙහෙම ප්‍රකාශයක් කරගෙන යනවා. කොතනද මේ ධර්මයට ගැළපෙන්නේ මෙතන කියලා විමසලා එවැනි ප්‍රකාශයන් කරන්න එපා කියලා ධර්මයෙන් අවවාද කරන්න ඕනේ. විනයානුකූලව යම් විනය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. අන්නේ කාලයේදී විසඳපු නැති නිසා නේද අද අපට මේ අධර්මවාදී බලවේග රාශියක් පැවිදි සමාජය තුලින් ගොඩනැගිලා තියෙන්නේ. අන්න කාලයේදී විසඳුම් ගත්තේ නැහැ. මෙනෙහි කරගන්න දැන්වත්. නිසි කාලයේදී පිළියම් නොකරපු නිසා නේද අද මේ අධර්මවාදී බලවේගයන් ඉස්මතු වෙලා මහානායක මාහිමියන් වහන්සේලාට අභියෝග කරන තරමටම තමන් වහන්සේ පාර්ශවයකින් නිදහස් කරයි කියලා, උපසම්පදා හෝ සාමණේර සහතිකයක් නැති කරයි කියලා, මගේ මේ සිවුර අයින් කරන්න කාටවත් අයිතියක් නැහැ කියන මේ අභියෝගාත්මක තැනට වැටලා තියෙන්නේයි. සුදුසු කාලයේදී නිසි පියවර නොගත් නිසා නෙමෙයිද? ඒ වගේම තමයි මේකත් මතක තියාගන්න. මේ ශාසනික සම්පදායන් තුල ඇති වෙලා තියෙන මේ ගැටලුව වගේම තමයි ජාතියට වෙන විනාශය. ශේෂින් මහජාතිය වශයෙන් ඇති වෙලා තියෙන ගැටලු, ළමා කාලයේදී ඇති වෙලා තියෙන මානසික ගැටලු, මේ සියල්ල මේ සුදුසු අවස්ථාවේදී ප්‍රතිකර්ම නොකළොත් හැම අතින්ම වෙන්නේ පිරිහීමකට ලක්වීමක් කියන එක මේ කාලඤ්ඤූ කියන ගුණය හරියට මේ රටේ වගකීම් සහිත පිරිස ශාසන භාරධාරී හෝ ජාති මාමක හෝ ශාසනහිතකාමි මේ ඇත්තන් නිසි විදිහට එදා පිළියම් නොකළ නිසා නේද අද අපි මේ වෙහෙසටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා කාලඤ්ඤු ගුණයේ පැවැත්මට ගත්තහම ওই ටික අපි මෙනෙහි කරගෙන අපි ඉදිරියට ක්‍රියාමාර්ග ගන්න ඕනේ. අනිත් කාරණාව නුවණින් විමසන්න කියනවා. කාලඤ්ඤු මොකද්ද? සාකච්ඡාව, විමසීම, ධර්මීය තමන්ට මේ සුදුසු කාලය ලැබිලා තියෙන මේ තරුණ අවස්ථාව ගිලිහිලා මැදි වයසට එනවා කාලයකුත් වෙනවා. කායික වශයෙන් අපි ගත්තොත් දිරීමටපත් වෙනවා. මානසික වශයෙන්ුත් නිබඳව වෙනස් වීමකට ලක් වෙනවා. මේක අපි ඉක්මවලා නැති කෙනෙක් කියලා නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ජරා ව්‍යාධි මරණ ඉක්මවපු නැති කෙනෙක්
සෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ඉක්මවපු නැති කෙනෙක්. ඒ නිසා මම මේ ධර්මයේ රැකවරණය ලබා ගන්නට සීල විපත්ති වලට හවුසු නොවි, සීලය මනාව පිහිටලා තමන්ගේ කායික වාචික මානසික සංවරය පදනම් කරගෙන මෙතෙක් සාක්ෂාත් නොකරපු අවබෝධ නොකරපු ධර්මයේ මනාව අවබෝධ කරගන්නට තමන්ගේ ජීවිතයේ මනාව ධර්මයේ පැත්තට යොමු කරගන්නට අප්‍රමාදී වෙන්න ඕනේ. අන්න ඒ කාරණාව නුවණින් විමසන්න කියනවා. ඇයි? දැන් අපට පේනවා අපේ ජීවිතයේ යම් අවස්ථාවලදී අපට අනපේක්ෂිත දේවල් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මේ අනපේක්ෂිත දේවල් වලට මුහුණ පාන්න සිද්ධ වුණාට පස්සේ සමහරට මුලදී අපිට සුදුසු කාලෙදී අපි තීරණ ගත්තේ නැති නිසා සමහරු මරණාසන්න මොහොතේදී ගත වෙච්ච ජීවිතය ගැන කොයි තරම් දුකින් මෙනෙහි කරනවද? කාලඤ්ඤු ගුණය ගැන අවධානය යොමු නොකිරීම නිසා පැවැත්මටත් නැවැත්මටත් බාධා වෙන හැටි බලන්නකෝ. සමහරු තමන්ගේ හැකියාව තියෙන කාලේ ධර්මයේ තුල හික්මිලා නැහැ. ධර්මයේ තුල හිත වඩලත් නැහැ. දැන් මරණාසන්න මොහොතේ ඇවිල්ලා කාලය අවසන් වීගෙන ඇවිල්ලා. ආපස්සට තමන්ගේ ජීවිතේ සිහි වෙනකොට පුදුම බයක් පුදුම දුකක් සමහරුන්ට ජීවිතයක් දිනනවා. කාලේ ඉක්ුත් වෙලා මරණයට ලෑස්ති වෙනකොට මරණය ගැන පුදුම බයක් ඇති වෙනවා. සිහි මුලා වෙනවා. මරණ වේදනාවෙන් නන්දොඩවනවා. සිහි විකල් වෙනවා. මරණයේදී සිහි මුලා වෙලා චිත්තක්ෂණයකදී චුතිසිත පහළ වෙනකොට කල්ප ගානක් විපාක විඳින්න පුළුවන් ආකාරයට මේ හිත සකස් වෙනවා. බැරි වෙලාවත් මේ වික්ෂිප්ත මනස චුතිසිත කොයි වෙලාවෙ පහළ වෙයිද කියලා අපි දන්නේ නැහැ. මේ වගේ සිතක් මුල් වෙලා චුතිසිත පහළ වුණොත් එහෙම පින්වත්නි කල්ප ගානක් දුගතිය ඉන්න වෙයි අපිට. කාලඤ්ඤු කියන ගුණය ඉතා වැදගත් වෙන බව ඔබට පැහැදිලියි. දැන් ඊළඟට බලන්න. බුදුරජාණන් වහන්සේ කාලඤ්ඤු කියන කාරණාවේදී ඊළඟට අපිට පෙන්නනවා මෙන්න මේ කාරණාව දැනගන්න ඕනේ. ඒ තමයි පටිසල්ලානායන කියන එක. පටිසල්ලාන කියන වචනේ විවේකය, හුදකලාව, තනිව වාසය කිරීම කියන ගුණය පුරුදු කරන්න කියනවා. ඇයි? මේ කාරණාව අපි ගත්තොත් විවේකය, හුදකලාව ඇසුරු කරන්න කියනකොටම අපි දැනගන්න ඕනේ මේ දේශනා කරන්නේ ආධ්‍යාත්මික ජීවිතය ගැනයි. අපි දන්නවා බ්‍රාහ්මණ සම්පදාය තුළ ඔවුන්ගේ ජීවිතය කොටස් කීපයකට බෙදලා තිබ්බා. ජීවිතය අවසාන කාලයේ තපසට වෙන් කරලා තිබ්බා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නුවණින් විමසන්ට ඕනේ. අපි දන්නේ ආවිෂය කියන එක අපිට කොයි වෙලාවේ අතහරින්න වේද කියලා අපි දන්නේ නෑනේ. ඒ නිසා මේ කාරණාවේදී අපි ඕනම වෙලාවක ආධ්‍යාත්මික ජීවිතේ පුළුල් අවබෝධයක් කරා ගිහින් තියෙන්න ඕනේ. මේ කාලඤ්ඤු ගුණයේ වටිනාකම විශේෂයෙන් දීඝනිකායේ පාසාදික සූත්‍රයේ, මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසේ අභයරාජ කුමාර සූත්‍රයේ, මජ්ක්‍ධිම නිකායේ උපරිපඤ්ඤාසේ අරණ විභංග සූත්‍ර මේ හැම තැනකදීම සාකච්ඡා කරලා තියෙනවා. නුවණින් විමසන්න. දැන් පටිසල්ලාන කියන ගුණය ගත්තොත් විවේකයේ අසුරු කරගෙන කාය චිත්ත විවේකයේ කෙලසුන්ගේ විවේකයේ ගන්ට නම් පින්වත්නි හිත නිදහස් වෙන්න ඕනේ. හිත කෙලසුන්ගෙන් නිදහස් වෙන්න ඕනේ. හිත කෙලසුන්ගෙන් නිදහස් නොවුනොත් නියම මානසික සැනසීම ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ පිළිබඳව ඉතා වගකීමෙන් අවබෝධයෙන්ම මේ කාරණාව නුවණින් විමසන්න. දැන් අපි බලමු කාලඤ්ඤු කියන ගුණය ගැනයි අපි පියවරෙන් පියවර සාකච්ඡා කරගෙන ආවේ. මේ කාලඤ්ඤු කියන ගුණය ඉතා වැදගත් වෙන්නේ කොහොමද කියලා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තා මේ බුද්ධෝත්පාද කාලේ. සද්ධර්මයේ අපට හොඳට මේ අධර්මයෙන් වෙන් කරලා සද්ධර්මයේ නිවැරදිව මනාව හේතු කරුණු සහිතව ඉගෙනගෙන අපට මේ ධර්මයේ වඩන්න පුළුවන් කාලයක් මේ. මාරපාක්ෂික බලවේගයන් එක්ක මේ මාරපාක්ෂික බලවේගයේ පින්වත්ති ක්‍රියාත්මක වෙනවා තමන් තුලින්, පරිසරයෙන්, නැත්නම් අනුන් තුලින්. ඒ නිසා අපට ධර්මයේ නාමයේ ව්‍යාජත්වයෙන් එන මේ අධර්මවාදී බලවේගයන් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. සැලකිලිමත් වෙලා මේ අර්ථ විකෘති කරමින් සමහර බුදුරජාණන් වහන්සේට පුදුම විදිහ අපහාස කරනවා. මේවා ඉතාමත් බරපතලයි. මේවල විපාක කල්ප ගානක් අත්විඳින්න වෙන අය කරන උදවියට. බුදුරජාණන් වහන්සේ පින්වත්නි සුදුසු කාලයේදී
ධර්මය අහන්ට කිව්වා ධර්මය ගැන සාකච්ඡා කරන්නකවා. දැන් සද්ධර්මය සාකච්ඡා කරලා අධර්මය කියන එක සද්ධර්මයෙන් වෙන් කරගන්න හොඳම කාලයක්. ඇයි? දැන් ධර්මයේ නාමයෙන් අසද්ධර්මය එළියට එනවා. දැන් අපි කරන්න ඕනේ තර්ක විවාද කරන එක නෙමෙයි, මේ භාග්‍යවතුන් වහන්සේක ධර්මයේ මතු කරන එක. ඒකයි අපි කරන්න ඕනේ. දැන් බලන්න, සුදුසු කාලය ආවට පස්සේ අපට මේ ගෞතම සාසනයේදී ජරා මරණ ඉක්මවපු නැති අපි ජරා මරණ ඉක්මවන්න මේ ආර්ය ධර්මයේ තුල හිත පුරුදු කරලා සෝතාපන්න වීමේ බුදුන් බව ඉක්මවලා සෝතාපන්න වීමේ හොඳම කාලේ උදා වෙලා තියෙනවා. දැන් ඉන් මෙහාට අපි ආමිස් පැත්තෙන් ගත්තොත් ඉමහත් වූ ආනිසංස දායක ආකාරයට අපිට ආමිස පින්කම් කරන්න පුළුවන් හොඳම කාලයක්. දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ අපට උන්වහන්සේ හා සමානව විරාජමාන වන සරජාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. දැන් මේ ගෞතම සාසනයට අවුරුදු 5000ක් පිරීම කියන කාලය ඉක්ුත් වුණාට පස්සේ මේ ධාතුන් වහන්සේලා සියලු ධාතුන් වහන්සේලා පරිනිර්වාණයට වැඩම කරනවා කියනවා. ලෝකේ ශූන්‍ය කාලයක් එනවා එතකොට. හැබැයි මේ කාරණාව පිළිබඳව මතවාදී ආකල්ප තියෙනවා. ධාතු පරිනිර්වාණයක් සිදු වුණාට පස්සේ ගෞතම සාසනය එතනින් කාලය අවසන් වෙනවා කියලා දැන් අපේ සමහර මූලාශ්‍රවල තියෙනවා. සමහර අපේ ප්‍රඥීන් බෞද්ධ දර්ශනය ගැන අධ්‍යයනය කරපු සමහර සාමින්වහන්සේලා ගිහි බවතුන් මේ කාරණාව එහෙම් පිටින්ම බාරගන්නෙත් නැහැ. සූත්‍ර දේශනාවල මේ කාරණාව සමහර විටදී සමහර අවස්ථාවලදී අපිට දකින්න ලැබෙනවා. ඍජු වුණත් ඒ ආශ්‍රිත කාරණා අපිට දකින්න ලැබෙනවා. නමුත් අපි බුද්ධ වංශ පාලිය වගේ ග්‍රන්ථයක් ගත්තොත් මේවල අපිට සඳහන් වෙනවා මේ ධාතු පරිනිර්වාණයක් ගැන. තමරණ කාලයේදී මේ සර්වජාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වගේ අරමුණු කරගන්න පුළුවන් කාලයක් මේ. මේ ගෞතම සාසනයට අවුරුදු 5000ක් පිරීම කියන මාතෘකාව යටතේ අපි ගත්තොත් ධාතු පරිනිර්වාණයක් සිද්ධ වෙච්ච කාලයක අපි මිනිස්සෙක් වෙනවා. මම ඒ උදාහරණයට මේ කාරණාව ගත්තේ. අපට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න සරජාතුන් වහන්සේලා එතකොට මේ ලෝකේ වැඩ සිටින්නේ. ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා. බලන්න එතකොට ඒ කාලෙදී ලෝකේම ශූන්‍ය වෙනවා, ලෝකේම අඳුරු වෙනවා කියලා කියනවා. නමුත් බලන්න මේ කාලය ජීවමාන බුදුරජාණන් වහන්සේ වගේ සර්වච්ච ධාතුන් වහන්සේලා අරමුණු කරගෙන අප්‍රමාණ කුසල් කරගන්න පුළුවන්නේ. බලන්න මේ කාලේ ඊටව වැදගත් වෙනවා. ඊළඟට අපි ගත්තොත් ඔය අපේ තියෙනවනේ මේ ගෞතම සාසනේ පසු කාලීනව සංග්‍රහ වෙච්ච ග්‍රන්ථ පූජාවලිය වගේ ඉතාමත්ම ආමිස පූජා ගැන සඳහන් වෙන ග්‍රන්ථ. එතකොට අපේ රසවාහිනී කියන ග්‍රන්ථය ගත්තොත් මේ රසවාහිනී කියන ග්‍රන්ථේ හරි ලස්සන කතාවක් තියෙනවා. බලන්න අවස්ථාව ආවට පස්සේ ශ්‍රද්ධාව උපයෝගී කරගෙන ප්‍රඥා උපයෝගී කරගෙන නූපන් කුසල් උපේන හැටි මේ කතාවේ තියෙනවා. සුදුසු කාලයේදී කිරීම පිළිබඳවයි. දැන් බලන්න ඔය බුද්ධ වර්ණ කියන පාසක මහත්තයා කතාව. ඒක අවස්ථාවකදී මේ බුද්ධ වර්ණ පාසකතුමා ගමනක් යනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහරහතන් වහන්සේලා මහමග වඩිනව අවේලාවේ. අවේලාව කිව්වේ 12න් පස්සේ. අවේලාවේ කියලා මම මෙතනදී අදහස් කළේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝයාට මේ බුද්ධ වර්ණ පාසකතුමා රාත්‍රී දානේට ආරාධනා කළා. මොකද එතුමා ඒ ගැන දන්නේ නැති නිසා. භාග්‍යවතුන් වහන්සේ එතනදී පෙන්නනවා නුසුදුසු කාලය හා සුදුසු කාලය කියලා. උපාසක බුදුපාමොක් මහා සංඝයා විකාලයේදී අනුභව කිරීමේ වැළකී සිටිනවා. හැබැයි අවේලාවේ විකාලයේදී සුදුසු පාන වර්ග තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කාලයට ඔබින කාරණාව ගේන හැටි. සුදුසු කාලයේදී පාන වර්ග තියෙනවා. අෂ්ටපාන කියලා කියනවා. ආන්නේ පාන වර්ගයක් භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන ආර්ය මහා සංඝයාට පිළිගන්නන්න සුදුසු කාලයයි කිව්වා. දැන් බලන්න විකාලයේ කාලය. විකාලයේදී කැපසරුප් පරිද්දෙන් සුදුසු පාන වර්ගයක් පනවනවා.
බලන්න බුදුරජාණන් වහන්සේ මේ කාලයේදී ඒ අවස්ථාව ලබා දෙන හැටි. දැන් මේ බුද්ධ වර්ණ උපාසකතුමාට බුදුපාමොක් ආර්ය මහා සංඝයාට ගිලම්පස දානයක් පූජා කරන්න සුදුසු කාලය ඇවිල්ලා තියෙනවා. බුද්ධ වර්ණ උපාසකතුමා මිදියුසවලි පානයක් සකස් කරලා බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයට ආර්යයන් වහන්සේලාට පූජා කරනවා. දැන් බලන්න අවස්ථාව හම්බුණා, ඒ කුසලයෙන් උපමාව කරගත්තා. දැන් මේ බුද්ධ වර්ණ උපාසකතුමා දැන් මේ බුදුපාමොක් මහා සංඝයාට සුදුසු කාලයේදී කැපසරු පරිද්දෙන් සුදුසු ගිලම්පස දානයක් පූජා කළා, ඒ පින උපයාගත්තා. හොඳට සිහියෙන් නුවණින් විමසලා බලන්න. දැන් මේ උපාසක තැනත්තා ව්‍යාපාරයක් සඳහා ව්‍යාපාරිකයෙක්, ගැල් 500ක් යනවා වෙළඳාමේ. මොහොත් යනවා. මේ යන ගමනේදී මහා විශාල කාන්තාරයක් පහු කරන්න තියෙනවා. මේ කාන්තාරේ පහු කරලා තමයි තමන්ගේ වාණිජ නගරයට යන්න වෙන්නේ. දැන් යන ගමනේදී කාන්තාරේදී ලොකු පිපාසයක් එනවා. කාටද? බුද්ධ වර්ණ උපාසකට. දැන් ගැල් 500ම හිමිකරුවන් ළඟට ගිහිල්ලා මේ ගුරුකට වේලගන්ට වතුර ටිකක් ඉල්ලනවා. නමුත් වතුර ටිකක් නෑ. එක ගැල්කරුවෙක් කියනවා, ඔබට මට පිපාසයේ සංසිඳෙන්න වතුර ටිකක් දෙන්න බෑ. හැබැයි තේ හැන්දකට ගන්න පුළුවන් ඉතාම ස්වල්ප වතුර ටිකක් ඔබට දෙන්න පුළුවන් කියලා. මේ බුද්ධ වර්ණ උපාසකතුමා, අනේ බොහොම හොඳයි, මේ වෙලාවේ හැටියට මගේ තොල් කට වියලිලා ඒ තෙමා ගන්න මේ ප්‍රමාණවත්. ඒ ගන්න. දැන් මේ වතුර ටික තියෙන කලේ අරගෙන හැන්දකට මේ වතුර ටික බින්දුව බින්දුව අරගෙන පානය කරා. දැන් මේ බුද්ධ වර්ණ උපාසකතුමාට දැනෙන්නෙම වතුරවල ස්වභාවයක් නෙමෙයි, මිදි රසක්මයි දැනෙන්නේ. මිදි යුෂවල රසයක් දැනෙන්නේ. ඔහුට එක පාරට මතක් වෙනවා, අනේ මම බුදුපාමොක් ආර්ය මහා සංඝයාට මිදි යුෂවලින් ගිලම්පස දානයක් දුන්නා. මේක ආනිසංස වෙන්න ඇති. දැන් බලන්න සුදුසු කාලයේදී සුදුසු ආකාරයට කළ කුසලයේ විපාකය අන්න ඔහුට නිසි කාලයේදී විපාක වෙනවා. කාන්තාරයේ වතුර නැතුව සාපිපාසාදයෙන් පෙළෙනකොට අර විපාක එනවා. දැන් ඔහු හරි චිත්ත ප්‍රමෝදයට පත් වෙලා අර පින සිහි කරගන්නවා. බලන්න එවෙලේම අර කලේ ඉතිරෙන්න මිදි යුස ලැබෙනවා. මේ ආනිසංසම සැක කරන්න එපා, මෙහෙම වෙනවා. දැන් බලන්න මේ උපාසකතුමා හුදුට පිපාසයේ සංසිඳවන්ට මේ ටික අනුභව කරලා කරත්තකරුවන් 500 දෙනාට, ගවයන් දැන් 1000ක්නේ දෙන්න ගානේ කරත්තෙකට හිටියොත් මේ 1000ට මිදියුස දෙනවා. ඒත් ඉවරයක් නෑ. බලන්න මේ කතාවෙන් අපට පේනව නේද, ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ආර්ය මහා සංඝයාට කළ පූජාවේ විපාක සුදුසු කාලෙදි ඔහුට ලැබුණ හැටි බලන්න. නිසා මේ ගත වෙන්නෙත් ඒ වගේ කාලයක්. මතක තියාගන්න. සමහරු සම්බුද්ධ පූජාට ගරහ කරනවා, නිନ୍ଦා කරනවා, අපහාස කරනවා. අපේ සදහැවතුන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා කියන අදහසින් පූජා තියන්න එපා. මගේ බුදුරජාණන් වහන්සේ දැන් මේ වෙලාවේ මේ පූජාවට වැඩම කරාවි. උදාසන දාණයට, දහවල් දාණයට, පරිණිම්බුතෝ භගවාචාපි සමන්චිත්තං සමම්පලං, ජීවමාන බුදුරජාණන් වහන්සේට මේ පූජාව කරන්න. ශ්‍රද්ධාව ප්‍රඥාව මුල් කරගෙන කරන්න. ඔබට ආනිසංස ලැබෙනවා. වරදින්නේ. අනික් කාරණාව, යම් සීලයක් රකින්නකොට, ධර්මදේශනාව ශ්‍රවණය කරනකොට, විශේෂයෙන් භාවනාවකට සිත් අලවා වාසය කරනකොට මෙන්න මෙහෙම මෙනෙහි කරන්න. මේ මම රකින්න සීලය සමහර විට මගේ අවසාන අවස්ථාව වෙන්න පුළුවන් මේ ජීවිතේ. පින්කමක් කරනකොට ජීවිතේ අවසාන පින්කම වෙන්න පුළුවන් කියලා වීරිය හදාගන්න. මොකද අප්‍රමාදී ගුණය මරණේ සිහි කිරීමෙන් ලැබෙන්නේ. එහෙම මෙනෙහි කරගෙන ඔබ රකින්න සීලය රකින්න. සුදුසු කාලයයි ඒකට.
කාලඤ්ඤ මන් දන්නේ මගේ ජීවිතය අවස කොච්චරද කියලා. මේ මොහොතේ මගේ මරණය යෙදුනා මගේ සීලය පිරිසුදුයි කියලා හිත සතුටු කරගන්න පුළුවන්. මගේ ජීවිතය අවසාන පින්කමයි මම මේ කරන්නේ කියලා ඔබ හිතේ තෙන්ට ගෙනල්ලා කෙලෙස් වලින් වෙන පීඩා සමනය කරගෙන කර්මය හා කර්මඵලය පදනම් කරගෙන මානසික ඒකාග්‍රතාවයෙන් යුතු ඉහළ ආකාරයට මේ පිනට හේතු සකස් කරගෙන මේ පින මනාව කරනකොට ඔබට මේ විපාකයේ සැප පිණිස පවතිනවා. දැන් බලන්න මේ කාලඤ්ඤූ කියන ගුණය පදනම් කරගෙනයි අද අපේ සම්බුද්ධ දේශනාව පැවැත්වුවේ. මේ කාලඤ්ඤූ කියන වචනය තමන්ට යොදාගෙන ආයුෂ කියන එක ඉතාම අල්ප බව දැනගන්න ඕනේ අපි. අල්ප ආයුෂ ගෙවලා තියෙන අපි මේ ගෞතම සාසනය තුල මන් ලැබපු සීල ආනිසංසය මොකද්ද කියලා නුවණින් මෙනෙහි කරන්න. නමට සිල් සමාදන් වුණාද, චාරිත්‍රයට කළාද, විපාකේ සකස් වෙන්න පුළුවන් ආකාරයට, ජරා මරණ දිනන්න පුළුවන් ආකාරයට තමන්ගේ සීලය ශක්තිමත් වුණාද බලන්න. නැත්තම් ඒ කාලය අපරාධ. සමාධි පාක්ෂික ධර්මයන් ප්‍රඥාව වැඩෙන ආකාරයට මේ කාලෙදි මන් දිනු කරගත්තද? ගෞතම සම්මා සම්බුද්ධ ශාසනේ අහිමි වෙන්න කලින් අධර්මවාදී මාරපාක්ෂික බලවේගයන් වලට අහු නොවි සැබවින්ම ශ්‍රද්ධාකාමීත්වය මනාව සකස් කරගෙන මේ ගෞතම ශාසනය තුල සුදුසු කාලයේදීම ධර්මයේ දකින්නවා කියන අදහසින් යුතුව මේ ධර්මයේ මනාව තේරුම් ගන්න උත්සාහ කරන්න. අපි ඉස්සෙල්ලා මේ ධර්මයේ ශ්‍රවණය කරනු අර්ථ වටහා ගන්නු නුවණින් විමසනවා පරිපුච්ඡ අත්තමඤ්ඤා ධම්මමඤ්ඤා අර්ථය දැනගෙන ධර්මයේ දැනගෙන ධම්මාන ධම්ම පටිපන්නෝ හෝති. අන්න මෙන්න මේ සුසු කාලයේ සඳහා. ඒ නිසා පින්වත්නි මේ ගත වෙන හැම මොහොතක්ම අපේ ආශි ගෙවීමක් වෙන්නේ අප්‍රමාදී වෙන්න. මේ කාලේ අපිට අහිමි වෙනවා කියන්නේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපිට අහිමි වීම. ඒ නිසා මේ ගැන සියවධානය යොමු කරන්න. බුදුරජාණන් වහන්සේ නොලබපු අවබෝධය කරා අපට යන්ට දේශනා කරපු මේ ධර්මයේ නැවත නැවත ඉස්මතු කරගෙන කාලය නිරපරාධගත කරන්න නැතුව. දැන් අපිට පේනවා සමහරු ඉන්නවා හරියට බස් අපවාදිකෝ අනවශ්‍ය කතා වලින් ජීවිතේ පුරවගෙන තියෙනවා. දොඩමලු වීම, අනවශ්‍ය කතා, දෙතිස් කතාම පිරিলা සමහරුන්ගේ ජීවිතේ. මම ඒකයි කිව්වේ ගොඩාක් දෙනෙක් ජීවිතය අද දිය කරලා දාන්නේ උපකරණ වලට කියලා. අපරාධේ වටිනා මනුස්ස ජීවිතේ ධර්මයෙන් සුවපත් කරගෙන මේ ආර්ය සත්‍ය තුල මන අවබෝධයක් ලබා ගන්නට මේ ජීවිතේ මනාව හික්මවා ගන්නට ධර්මයේ මන අවබෝධ කර ගන්නට මේ කාලය යොදා ගන්නට. ඒ නිසා පැවැත්ම ජීවත් වෙන්න යොදා ගන්න ගමම්ම නැවැත්ම ධර්මයේ දකින්න මේ කාලයේ මනාව කලමනාකරණය කරන්න. දැන් අද සමහරු බිසි කියනවා, වැඩ කරනවා කියනවා, මැරෙන්නවත් වෙලාවක් නැහැ කියනවා. හැබැයි මාර්යාවට පස්සේ මාර්යාත් එක්ක ගිවිසුමක් දිනන අනේ මාර්යෝ මට මුකුත් කරගන්න බෑ, ලබන මාසේ ඉන්න. එහෙම යොදා ගන්න බෑ. අප්‍රමාදී වෙලා මේ මනුස්ස ජීවිතයේ ගෞතම සාසනය තුළ උපරිම ප්‍රයෝජනෙ ගන්න මේ සදහම් දේශනාව මාර්ගෝපදේශකත්වයක් වේවා. මගේ මාතෘභූමිය තුළ මගේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය නොනැසී තව බොහෝ කාලයක් දෙව් මිනිසුන්ට සැප පිණිස පවතිවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව අවසන් කරනවා. ශ්‍රාවක ප්‍රේක්ෂක පිනැති ලක්වාසී ලෝවාසී සියලුම ශ්‍රාවකයන්ට ගෞතම සසුනේ සදාතනික රැකවරණය වෙන චතුරාර්ය සත්‍ය ධර්මයෙන් මනාව අවබෝධ කරගන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් සිරස දම්සක් නද ශ්‍රවණය කරන්නට සලසලා දුන්න සිරස FM ආයතනයේ කාර්ය මණ්ඩලයේ බවතුන්ට, ලක්වාසීන්ට, ලෝවාසීන්ට, මේ වැඩසටහන කරන සියලු දෙනාටම සිය ධර්ම ශ්‍රවණය කරපු සෑම සියලු දෙනාටම මේ ධර්මානිසංස බලය චරා මරණ විරහිත අමා මහ නිවන් පිණිස හේතු වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ධර්මයේ පරම විරාගී සුවේ සැලසේවා. එත්තාවතාච අම්මේහි සබ්බතම් පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා.
සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සාදු සාදු සාදු.